අද බලන්න ලංකාදීපේ සිරස්තලයක තිබෙනවා අපට කොයින්ද බත් කොස්සටයි අපේ වේල කඩුවෙල දෙදරු මවකගේ කඳුළු කතාව කියලා එහි දක්වා තිබෙන. ඉතින් බලන්න කඩුවෙල කිව්වම කොළඹට ඉතාමත් ආසන්න ප්‍රදේශයක්. මේ අතිශය ග්‍රාමීය ප්‍රදේශයකුත් නෙවෙයි. සිය කුඩා දරු දෙදෙනා සමගින් කොස්සට තම්බා කෑමින් ජීවත් වන මවක පිළිබඳව කඩුවෙල වෙලේ හන්දිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මාසයක් වයස ඇති සිඟිත්තෙකු සහ වයස අවුරුදු 4ක පිරිමි දරුවෙකු සිටින මල්ලිකා දිසානායක නැමැති 36 හැවිරිදි දෙදරු මව කඩුවෙල වෙලේ හන්දිය ප්‍රදේශයේ කුලී කාමරයක තමයි ජීවත් වන්නේ. ඡායාරූප සහිතව මේ තොරතුරුද වාර්තා කර සිටිනවා. ඔවුන්ගේ ආහාරය ප්‍රධාන ආහාරය බවට පත් වී තිබෙන්නේ කොස්සට කියලා තමයි වාර්තා වී තිබෙන්නේ. ඉතින් මේ තොරතුරු බොරු කියලා සාක්ෂි සහිතව ඔප්පු කරන්නට උත්සාහ දරන්නට එපා. මෙතනට එක එක නිලධාරීන් යවලා මේ අම්මාට සහ දරු දෙදෙනාට මානසික පීඩාවල් එල්ල කරන්නට යන්නට එපා. මේ වගේ ඕනෑ තරම් මෙදා වේල පිරිමසා ගන්නට නොහැකි ෆවුල් නොහැකි පුද්ගලයන් ඉන්නවා. දැන් මෙතන මේ පියා පිළිබඳව තොරතුරු වාර්තාව නැහැ. ඉතින් කුඩා දරුවන් දෙදෙනෙක් ඉන්නවා නම් අම්මාටත් රැකියාවකට යන්නට අපහසු ඇති. දරිද්‍රතාව නිසා කුඩා දරුවා බිහි කිරීමට පෙර ගැබණියක සමයේ ඇසිදිව නසා ගැනීම සඳහා කැළණි ගඟට පැනීමට ගිය අවස්ථාවේදීද ප්‍රදේශයේ කාන්තාවකේ වැළැක්වීම නිසාවෙන් ජීවිතේ බේරුණු බව ඇය සඳහන් කරනවා. ඉතින් තමන්ට නිසි ආහාර වේලක් නොමැති නිසාවෙන් මාසයක් වයස ඇති කුඩා දරුවාට මව් කිරි ලබා දීමට තමන්ට කිරි නොඑරෙන බවත් දරුවන්ට දින කිහිපය පුරාම කොස් පමණක් ආහාර ලෙස ලබා දුන් බවත් ඇය කඳුළු සලමින් සඳහන් කරනවා. ඇය දැනට සිටින කුලී කාමරයේ මෙම මාසයේදී කුලී මුදල් ලබා දීමට හැකියාවක් නොලැබී ඇති බවත් ඒට පෙර සිටි කුලී නිවසේ මාසික කුලිය ලෙසට ආහාර පිසිමින් සිටි ගෑස් සිලින්ඩරේ සහ ලිප කුලී නිවසේ හිමිකරුවන්ට ලබා දී පැමිණි බවත් ඇය සඳහන් කරනවා. ඇති නෙබෙමින් තමන්ට දරුවන් දෙදෙනා සමග ජීවත් වීමට ස්ථානයක් ලබා දීමට කාරුණික වන ලෙස තමයි ඇය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරන්නේ. ඉතින් පසුගිය දින කිහිපෙම හරිහමන් කෑමක් නොතිබූ නිසා කොස්සට හා කොස් ආහාරයට ගත් බව කියනවා. ඇය සතුව තිබූ ගෑස් සිලින්ඩරේ විකුණා කලින් කුලියට ගෙන සිටි නිවසේ මාසික කුලිය ගෙවා තිබෙනවා. කෑමහේනී නිසාම කුඩා දරුවාට මව් කිරි දීමට නොහැකි තත්ත්වයකුත් මතුව තිබෙන බව ඇය සඳහන් කරනවා.